අතත් ඔයාලව Life on Videos channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක ගැන අදහසක් ඇති ඔයාලට වීඩියෝ එකේ thumbnail එක දැකලා. ඉතින් ගොඩක් දෙමව්පියෝ බබා එන්නත් කලින් ඉඳලම ගන්න ඉතාම වැදගත් තීරණයක් වෙන්නේ අලුත් උපන් දරුවාට නිදා සිටින ස්ථානයක් සෝදානම් කිරීම. ඉතින් අපි එහෙනම් බලමු baby cot එකක් භාවිත කරන්න අවශ්‍යයි කියලා. දරුවම් හදිසි වැටීම් හෝ හුස්ම හිරවීමේ අවදානම් අඩු කර නිසා ඒ වගේම baby cot එක normally firm mattress එකත් එක්ක තමයි ගන්නකොට අපිට ලැබෙන්නේ. ඉතින් මේ නිසා බබාට comfortable ඒ කියන්නේ පහසු ඉරියව්වකින් නිදා ගන්න පුළුවන් වගේම SIDS ඒ කියන්නේ නින්දෙදි සිදුවන හදිසි රැදුරු මරණ අවදානම අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි බබා cot එකේ නිදා ගන්න නිසා දෙමාපියන්ටත් ඉතා සමකාමී නින්දක් ලැබෙනවා. මොකද බබා තමන්ට යට වෙන්නේ නැතුව සුවපහසුව නිදා ගන්නවා කියලා දන්න නිසා. විශේෂයෙන්ම අම්මට කිරි දෙනකොට හොඳ නිින්දක් ලබාගෙන බබාට නියමිත කිරි දෙන වෙලාවට නැකිලලා බබාව කලබලයක් නැතුව බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බබා පොඩි කාලේ විතරක් නෙමෙයි එයා වැඩෙනකොටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මැට්‍රස් සහ සයිඩ් රේල්ස් වල උස ඇජස් කරලා දිගු කාලයක් භාවිත කරන්න පුළුවන් වීමත් විතරක් නෙමෙයි ස්ලීප් ට්‍රේනින් කරන්නත් බේබි කොට් එක අවශ්‍යතාවය වටිනවා. ඒත් ඒ අතරත් දෙමව්පිය ඉන්නවා බේබි කොට් එකක් ගන්න අධිමත කරන. ඒකට හේතු වෙන්නේ බේබි කොට් එකක් මිල ගණන් වැඩි වීම, බේබි කොට් එක සඳහා වෙන්නු කාමරයක් හෝ ඉඩ අවශ්‍යතාවයක් ඇතිවීම වගේම බේබි කොට් එක පහසුවෙන් එහා මෙහා කිරීමට නොහැකි වීමත් මෙන්ම බේබි කොට් එකත් සෙටින්ස් කරනකොට අමතර කාලයක් සහ වැයමක් අවශ්‍ය වෙන නිසා. ඊළඟට අපි කොහෙද මේ බේබි කොට් එක තියන්න ඕන? බේබි කොට් එකක් තියන්න ඕනේ බබාලට ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න ඇති හැකියාව අඩු නිසා රේඩියේටර් එකක් හෝ ඔව වැටෙන ජනේලයක් ළඟ නම් නෙමෙයි. ඒ වගේම බ්ලයින්ඩ් කෝල්ස් තියෙන තැනකත් නෙමෙයි. මේ අවදානම් නැති තැනක් වෙන්න ඕනේ බේබි කොට් එක තියන්න ඕනේ. ඒ වගේම තවත් දෙමාපියන්ට එන ප්‍රශ්නයක් තමයි කොට් එකේ බෙඩින්ස්. ඉතින් අපි කොට් එකට එන බෙඩින්ස් මොනවද කියලා දැනගමු. මේ තියෙන මගේ බබාට ගත්ත කොට් එක දැන් ඒක අපි ළඟ නැහැ. මේ බෙඩින්ස් මම තොරගත්තු කලෙක්ෂන් එක බබාට. ඇත්තටම හරිම ලස්සන ඩිසයින් එකක් මට නම්. ඉතින් අපිට මේකට බොක්ස් පිලෝ එකයි ඒකේ කවර් එකයි ලැබුණා. ඒ විතරක් නෙමෙයි රෝල් පිලෝ එකයි ඒකෙත් කවර් එක ලැබුණා. ඊළඟට කොට් කම්ෆර්ට් එක. කොට් කම්ෆර්ට් එක කියන්නේ කොට් එකේ මැට්‍රස් එක උඩට දාන කොට් කම්ෆර්ටර් එක. ඊට උඩින් තමයි කොට් ෂීට් එක තියෙන්නේ. ඉතින් අපි කොට් බම්පර්ස් හතරක් රික්වෙස්ට් කළා. ඉතින් ඔයාලට මේ මම ගත්ත තැන ගැන ඔයාලට දැනුවත් වෙන අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට කමෙන්ට් එකක් දාන්නම් ඒකට රිප්ලයි එකක් විදිහට. ඒ වගේම කොට් ෆ්‍රේම් එක ගැන කියනවා නම් බේබි කොට් එකක් ගනිද්දි මේ ගැනත් බලන්න ඕනේ. ඒ තමයි බබා ලොකු වෙනකොට එළියට බහින්න හදන එක නවත්තන්න ඕනේ නිසා මැට්‍රස් එකේ ඉහළ කොටසේ සහ කොට් එකේ දෙපැත්තේ ඉහළ අතර තියෙන දුර අම වශයෙන් සෙන්ටිමීටර 50ක් වගේ තියෙන්න අවශ්‍යයි. ඊට අමතරව කොට් එකේ බාස් සිරස් අතට තිබිය යුතුයි. මොකද තිරස් අතට තිබුණොත් බබා ඉනිමගක් විදියට උඩ නගින්න පාවිච්චි කරන නිසා. ඒ අතර කොට් එකක් මිලදී ගන්නකොට කලින් කිව්වා වගේ කොට් ෆ්‍රේම් එක විතරක් නෙමේ කොට් එක හදලා තියෙන ලී වර්ගය පිළිබඳව කොට් එකට ගාලා තියෙන නන් ටොක්සික් පේන්ට් ඇන් පොලිෂ් ගැන ඒ වගේම වගකින් සහතික පිළිබඳව කොට් එක මල්ටි ෆන්ක්ෂනල් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම බබාලා දත් වෙන කාලයට කොට් එක හපන්න හදනවා. එතකොට කොට් එකට ගාලා තියෙන පේන්ට් සහ පොලිෂ් ගැනත් සිංගල් ඇන්ඩ් ඩබල් හෑන්ඩඩ් ඩ්‍රොප් ගේට්ස් ගැනත් රෝද තියෙනවද නැද්ද කියලත් මැට්‍රස් එකේ උස ඇජස් කරන්න පුළුවන්ද බැරිද කියලත් බලන්න අවශ්‍යයි. බබාල හොඳට නිදා නොගන්න දෙමව්පියෝ ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි හරි ආසාවෙන් වියදම් කරලා ගත්ත බේබි කොට් එකේ බබා නිදාගන්නේ නැතුව අඬනකොට ඒ බබා බේබි කොට් එකට අකමැති නිසා කියලා. ඒත් ඇත්තටම එහෙම නෙමෙයි. බබාට තනියම බේබි කොට් එකේ නිදාගන්න අවශ්‍ය නැති නිසා විය හැකියි. ඒ කියන්නේ ස්ලීප් ට්‍රේනින් කරනවා කිව්වම බබා තනියම ඒකට හුරු වෙනවා කියලා හිතනවා සමහර දෙමව්පියෝ. නිදාගන්න වෙලාවට විතරක් කොට් එකෙන් තිබ්බම ඇත්තටම ඒකෙන් බබා කලබල වෙනවා මිස එයා කොට් එකේ ස්ලීප් ට්‍රේනින් වලට හුරු වෙනවා නෙමෙයි. ඒ හින්දා අපිට බබාව කොට් එකට හුරු කරගන්න වෙනවා. එතකොට බබා කලබලයක් නැතුව ඒක එයාගේ එක පුරුද්දක්
කියලා හිතනවා මිසක් එයා තනි වෙනවා කියන අදහස දැනෙන්නේ නැහැ. බබාගේ මේ බේබි කොට් එක අවුරුදු 3-4ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බාසිනෙට් එකක් පාවිච්චි කිරීමෙන් සහ කොට් එකක් පාවිච්චි කිරීමෙන් අතර වෙනස වෙන්නේ ඉඩකඩ සහ බබාව ළඟ තබා ගැනීමේ පහසුව පමණයි. නමුත් බාසිනෙට් එක පාවිච්චි කිරීමෙන් මාස 6ක් පමණ වෙන විට කොට් එකට හෝ වෙනත් විකල්පයක් සඳහා යා යුතු වෙනවා. අවසානයේ බබාගේ බේබි කොට් එක ඉවත දමනවට වඩා රීසයික්ලින් කරන්න කැමති නම් ඔයාලා ඒ සඳහාත් මම ඔයාලට මගේ ක්‍රම සහ අදහස් බෙදාගන්න කැමතියි. ඉතින් අපිට කොට් එක බයිසිකල් රාක්කයක් බවට කන්වර්ට් කරන්නත් පුළුවන්, නැත්නම් කිචන් අයිලන්ඩ් එකකට ඒ වගේම තවත් බබෙක්ට දෙන්න පුළුවන්, තත්ත්වයක නම් විකුණන්න පුළුවන්, නැතිනම් ඔබේ තවත් දරුවෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ වීඩියෝ එක බලවට ඔබට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න, තවත් ඉදිරියේ ඇති වීඩියෝස් උත් බලන්න. එහෙනම් ගිහින් එන්නම් අදට. ඔයාලට සුබ දවසක්.